ඉන්න කවුරුත් නෑ වගේ. තනියම නේ ඇලිගෙදර ඉන්නේ. හැබැයි අපි යන වැඩේ පුළුවන් තරම් ඉක්මනට කරගෙන පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්න ඕන. ඒ මොකද? අයියෝ, එයා හරිම කරදරයක්. ඇයි? එයා හරි හරි දේවල් දන්නා. ඒ වුණාට එයා හරිම වදයක්. ඇයි? දවසම මට එන්න කියලා මාර වැඩක් කළා. ඒ මොකද්ද? දවසම මම හරිම බඩගින්නේ හිටියේ. කන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ සැරේ මම හොරෙන්ම ලන්සිනෝනේ කුස්සියට පැනගත්තා. මගේ බඩගින්නට කුස්සිය තිබුණේ සේරම කෑවා. කාලා ආපහු පණින්න හැදුවා විතරයි. මෙන්න ලන්සිනෝනේ ඇත්තන. අල්ලගෙන අඳුර දෙන්න ඇති. පිස්සුද? ගැව්වා නම් මොකද? එයා මාව අරගෙන ගියා කාමරේට. කාමරේට අරගෙන ගිහින් දර වැවුවා. ඔව්. ඊට පස්සේ එයාත් කාමරේ ඇතුළට ආවා. ඊට පස්සේ එතන තිබුණ ගල්ලෑල්ලක් අරගෙන අම්මා කියලා ලියන්න කිව්වා. ඉතින් මං කිව්වා මං දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා මගේ අතින් අල්ලලා මොකද්දෝ මන්ද ගල්ලෑල්ලේ ලිව්වා. අම්මා කියලා ලියන්න පටන් ගන්න. එහෙමලු. ඒක හරි කරදර වැඩක්. පුඩක් කියා එළියට යනකන් ඉඳලා මං ජනේලෙන් කැලේට වෙනගත්තා. එයා හරිම කරදරයක්. හරිම වදයක්. මොකද මේ ළමයි දෙන්න? අදත් බඩගිනිද? බය වෙන්න එපා. ඔය දෙන්න කතා කරපු කිසි දෙයක් මට ඇහුනේ නැහැ. මොකද මේ දෙන්න මේ පැත්තේ? නුන මේ සිරිමල්නේ. මෙයා මේ ගමේ හොඳ ළමේ. මම මෙයාව දන්නවා. නෝනා මට නෝනා කියන්න එපා. ඔය ළමයි දෙන්න මට ආච්චි කියන්නකෝ. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක්? මොකක්ද? කියන්න. අපි දෙන්න අතරේ රහසක් තියෙනවා. ඒ රහස දන්නේ අපි දෙන්න විතරයි. අපි දිවුරල පොරොන්දු වෙලා තියෙනවා ඒක කාටවත් කියන්නේ නැහැ කියලා. අපි දන්නවා ඒ පොරොන්දුව කැඩුවොත් අපි ජීවත් වෙන්නේ තව දවස් 3යි කියලා. ඒත් අපිට දැන් ඒක කෙනෙකුට කියන්න ඕන. ඒත් අපි මැරෙනින්ද ඒක කියන්නත් බෑ, නොකිය ඉන්නත් බෑ. ඒකට දැන් අපි මොකද කරන්නේ? ඇයි මට කියන්න බැරිද? දෙවදාර රුක්ෂ චම්පකාංග තෝක චන්දනා පුගතාල මූනමද කදිර මෙවන නන්දනා. මිනි මරලා මගෙන් බේරෙන්න බුරුගෝනහති අස්ව මෙවනේ පෙනෙත් විශාල. මිනි
මරන්න බූරුවෝ බූරුගොන අස්සි අස්ස මෙවනේ පෙනෙත් විශාල පෙනේ මෙතන බෘක් කෙසාල ගුමුනද දෙති බෘංග බ්ලෝල මේ ආරච්චිගෙන් බේරෙන්න හිතාගෙන ඉන්නේ හේවනම් හරියන්නේ පූගතාල මූන මල්ද කදිර මෙවන නන්දනා පූගතාල මූන මල්ද කදිර මෙවන නන්දනා දේවදාන රුක්ත චම්ප කානසෝක හවල් දරද්දක් කළාද? අනේ නැන්දි. මම බෙම්පිව බෙරගන්න ගියා හීනේ. ඇත්තද? කියන දේ අහන්න නැතුව තවත් රෝන් දෙපළයක්. මීට පස්සේ උඹේ පස්සේ එලවන්නේ යක්කු. මොලකින් නිදාගන්න ඉන්න.
ඊර දැකපු අමුතු හීනේ. මම දැක්කා ලේමා පිළවත් දෙන කැවිත් සේන වෙලා ගන්නවා. මොකක් කිව්වා? එහෙනම් උඹ ඊර කිව්වේ අර දඬු කඳේ ගහලා හිටිය මිනිමරු බෙම්පියව බේරගන්න කියා කියලා. මම ඒ වෙලාවෙ එහෙම කිව්වා තමයි. ඒ වෙලාවේ මම ඇත්ත කිව්වා නම් සේන බය වෙනවනේ. එනිසා මම බොරුවක් කිව්වා. ඇත්තමයි නේද? ඒ ලේමා පුලක් දෙනා සේනව ගිලගෙන ගිලගෙන ගියා. දලවලින් සේනගේ ඔළුව මුදුනට ඇන්නා. සේනගේ ඔළුව පසාරු කරගෙන ඇතුළට ගියා. ගේ හැම තැනම ලේ. සේන එකපාරෙම සීය නැතුව ඇදගෙන වැටුණා. ඉතින් ඊට පස්සේ ඌන් මට කියලා ගියා ඌන් එටත් යනවා කියලා. මොනවා? ඌන් එටත් එයිද? නැතුව ඌන් අනිවාර්යෙන්ම එටත් එයි. අම්මේ මට නම් බෑ ආයි සිරිමල් එක්ක එකඩ පුදිය ගන්න. ඒ ගමන උඹට මොකද? මටත් හරි බයයි නැන්දේ. ඒ මොකද? මටත් රැට අමුතු අමුතු හින පේනවා. අර මැරෙන කපු ඇවිල්ල මගේ බෙල්ල මිරිකනවා. අපේ උඹලා බය වෙලා තියෙන තරමක්. සේන උඹට තීන පේනවද? ඇස් පේනවා නේද? වැඩි පිපිරෙනවා, ගිනි ඇවිලෙනවා, එක අහස වැසෙයි.
නෑ මොකුත් නෑ මොකද ඔසනීපයක්ද නෑ මොකුත් නෑ මොකුත් නැත්ද නෑ අද බෙම්පි වීරගෙදර අරන් ගියලු නේද අපේ අම්මා නම් කියන්නේ මිනිමරුවන්ව එල්ලන්න ඕනි කියලා ඉතින් බෙම්පි මිනිමරුවෙයි නතු යානේ කපුව මරලා තියෙන මදුරු ඉස්කෝලේ යන්න නැත්. අදත් එන එකක් නේ. එයාව වෙන ඉස්කෝලකට දාලා. කවුද කිව්වේ? මට ළමයේ කිව්වේ. ඉතින් ඒක ඇත්තද? කවුද දන්නේ?